තවත් ඡන්ද ප්‍රතිපලයක්. මාතර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිපලය බලා සිටි මනාප ප්‍රතිපලයක් ජාතික ජනබලවේගය තමයි මාතර දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරන්නේ. අපට හැකියාව තිබෙනවා පාර්ලිමේන්තු මැතිවරණය 2024 ජාතික ජනබලවේගයේ මාතර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල බෙදී ගියේ කොයි ආකාරයෙන්ද කියන එක පිළිබඳව අවධානය යොමු කරන්න. මාතර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීදුර 7ක් තිබුණා. ඒ 7 මෙන්න මෙහෙම තමයි බෙදිලා ගිහිල්ලා තිබෙන්නේ. ජාතික ජනබලවේගය සුනිල් හඳුන්නෙත්ති ලබාගෙන තිබෙනවා මනාප 249251ක්. සරෝජා පෝල් රාජ් ලබාගෙන තිබෙනවා මනාප 148379ක්. එල්.එම්. අබේ වික්‍රම ලබාගෙන තිබෙනවා මනාප 68144ක්. අක්‍රම් ඉල්යාස් ලබාගෙන තිබෙනවා මනාප 53835ක්. අජන්ත ගම්මැද්ද ලබාගෙන තිබෙනවා මනාප 48820ක්. මේ ආකාරයට තමයි පාර්ලිමේන්තු මැතිවරණය ජාතික ජනබලවේගය මාතර දිස්ත්‍රික්කයේ මනාප අරගෙන තිබෙන්නේ. ඒ වගේම ලාල් ප්‍රේම්නාත් ලබාගෙන තිබෙනවා මනාප 48797ක්. මනාප 90 ජාතික ජනබලවේගයට මන්ත්‍රීදුර 6ක් හිමි වුණා. ඒ වගේම එකම එක මන්ත්‍රීදුරක් හිමි වුණා සමග ජනබලවේගයට මාතර දිස්ත්‍රික්කයේ. එය ලබාගෙන තිබෙන්නේ මෙවර චතුර ගලප්පත්ති. ඒ මනාප 32196ක් ලබා ගනිමින් තමයි සමග ජනබලවේගයේ මාතර දිස්ත්‍රික්කයේ චතුර ගලප්පත්ති පාර්ලිමේන්තුවට තේරීපත් වන ආකාරයට තමයි රෝෂණි මාතර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීදුර 7 බෙදී ගියේ.